මේ වෙනකොට රට ඇතුලේ නැවත විදුලි බල මණ්ඩලය නැත්තම් මේ අලුතෙන් කාංචන ඇමතුමා විසින් කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙන විදුලි පනත සම්බන්ධව කතාබහට ලක් වෙලා තියෙනවා, සමාජ කතාබහට ලක් වෙලා තියෙනවා. මේ වෙනකොට බොහෝ අය මේ සම්බන්ධව අදහස් උදහස් වෘත්තීය සමිති මේ සම්බන්ධව විරෝධතාවන් රට තුන නැවතත් පන්නගින් පවතිනවා. අපි විශේෂයෙන්ම මේක සම්බන්ධව ප්‍රතිකඩ කීපකින් කතා කරන්න කැමති. අපේ පාවිච්චි වික්‍රමනාත් මහත්මයා පැහැදිලි කළ ආකාරයට එක පැත්තකින් තමයි අපි කතා කරන්නට ඕන අපි පිළිගන්න දෙයක් තියෙනවා මේ රටේ බරපතල් අර්බුදයක් රට ඇතුලේ. එකක් තමයි ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ජාතික ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියකට ගිහිල්ලා නැහැ. එක එක වකවානුවල පත්වෙන ඇමතිවරයගේ ඩීල් මත එක එක ජනාධිපතිවරයාගේ තියෙන ජාත්‍යන්තර සම්බන්ධතා මත සහ තමන්ගේ හිතවත්තුන්ගේ අවනාපාකම් අනුව තමයි මේ රටේ පනත් හදන්නේ. එක බරපතල්ම අර්බුදය තමන්ට අවශ්‍ය වුණහම් පස්සේ නයන්න යයන්න කරනවද, යයන්න නයන්න කරනවද, ණය ගන්නවද, ණය දෙනවද, එහෙම නැත්නම් දීලා දානවද, ආය අල්ලන්නේවත් නැද්ද, තමන්ගේ දේපලක් විකුණන වගේ විකුණලා දානවද කියලා තීන්දු කරන්නේ ඒ එක එක පුද්ගලයාගේ දැනුම අවබෝධය ඩීල් එක ඒ තියෙන කොමිස් මුදල ඒ තියෙන ගනුදෙනුත් එක තමයි සිද්ධ වෙන්න තියෙන්නේ. ඉතින් ඒක ලෝකයේ මේ දකුණු ආසියාතික රටවල් ටිකක් බැලුවහම පස්සේ අත් වශයෙන්ම ගත්තහම නේපාලෙවත් එහෙම ප්‍රතිපත්ති ඒ විදිහ එකක් නැහැ. යම් ප්‍රතිපත්තියක් ජාතික ප්‍රතිපත්තියක් ඒ රටවල් වලට තියෙනවා. ඉතින් ඒ රටවල් වල ඒ විදිහට තමයි රාජ්‍ය නායකින් සහ රාජ්‍ය පරිපාලනේ මොන කෙනා පත් වුණා පත් කරගෙන යන්නේ. ඒක නිසා අපි කියන්නේ මේ වෙලාවේ කඩිමුඩියේ ජනබලයක් නැති සහ ජනතාව විසින් පත් නොකළ පත්කළ ජනාධිපතිවරයෙක් හැට ඉන්න ජනතාවගේ කැමැත්ත නැති මේ වෙනකොටත් ආණ්ඩුව කෙරෙහි 95%ක්ම අප්‍රසාදය පළ වෙලා තියෙන වෙලාවේ මේ පනත කියන එක සම්පූර්ණ වැරදි. ඒක සම්පූර්ණ වැරද්දක් කියන එක මහා සංඝරත්නය හැටියටත් ශේෂයෙන් අපි කියන්නට ඕන. අපේ ලොකු විරෝධයක් ඒ සම්බන්ධව තියෙනවා. දෙවැනි කාරණාව තමයි මෙවැනි පනතක් ගේනකොට අපර තියෙන වටිනාකම අපි තියෙන අපි බලාපොරොත්තු වෙන එකම දේ තමයි මේක ප්‍රයිවට් කරනවද නැද්ද කියන එකට වඩා අපට වැදගත් වෙන්නේ නියාමන ක්‍රමවේදයක්. يعني මොනගෙනා ගත්තත් නියාමන කරන සිස්ටම් එකක් තියෙන්න ඕනේ. දැන් මේ අපට තිබුණේ මොනවා හරි විදුලි බිල පොඩ්ඩක් හරි වැඩි කරනකොට හරි විදුලි බල මණ්ඩලයේ මේ තියෙන තත්ත්වයන් යම් ප්‍රමාණයකට අපට ගිහින් කතා කරන් තිබුණේ නියාමන කොමිෂන් සභාව මේ PUCL එක මහජන උපයෝගිතා කොමිෂන් සභාව PUCL එක තමයි අපි ගිහින් කියනවා අපි වැඩි කරන්න එපා මේ අඩු කරගන්න පුළුවන් ක්‍රමවේද ගැන ඒකට ගණන් හදලා ඒක කියුනේ. දැන් තියෙන තත්ත්වය තමයි මේකට තියෙන බලය සම්පූර්ණ වශයෙන්ම අමාත්‍යවරයා යටතේ පත් කරගෙන තියෙනවා. එතන මහජනතාව නියෝජනය කරන අපට කිසිම අයිතියක් මේ රටේ ඔය පනතෙන් පස්සේ කතා කරන්න ඉතුරු වෙලා නැහැ. ඇමතිවරයාගේ පාර්ශ්වයෙන් හෝ ආණ්ඩුව පාර්ශ්වයෙන් තමයි අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට ස්වාධීනව තමන්ගේ මේ භුක්ති විඳින අයිතිවාසිකම. විදුලිය කියලා කියන්නේ ඇත්ත වශයෙන් මූලික අයිතිවාසිකමක්. අපේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රමවේදයක් නැති කරලා තියෙනවා. ඒතකොට ඇත්ත වශයෙන්ම හදලා තියෙන්නේ නරකම ඇමතිවරයෙක් ආවොත් ඒ ඇමතිවරයට පුළුවන් ලිබියාවට විදුලි බල මණ්ඩලයේ ඔක්කොම දීලා දාලා එයාට ගිහලා ලිබියාවේ ගයක් හදාගෙන ජීවත් වෙන්න. ඒ මට්ටමට තියෙන ඊට පස්සේ ආයි ඊළඟට මුඛාවත් ආයි හරවන්න බැරි ප්‍රශ්නයක් වෙනවා. ඒ නරකම තැනක තමයි මේ පනත තියෙන්නේ. මේ පනතේ බරපතල අර්බුදයක පැත්තකින් අපි දකින්නේ ඒක. මේ දෙක අතර අමාත්‍යවරයා ඉස්මතු කරන්නේ විදුලි මාපියාව ගැන, ඉංජිනේර මාපියාව ගැන. ඇත්ත ඔව්, අපිත් පිළිගන්න එක දෙයක් තියෙන විදුලි බල මණ්ඩලයේ ඉතා කැත විදියට මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන මොරටු විශ්වවිද්‍යාලයට වගේ ගිහිල්ලා ඉහළම හයි මාක්ස් වලට ගිහිල්ලා ඉගෙනගෙන අපේ ධන මුදල් වලින් ඉගෙනගෙන ගිහිල්ලා විදුලි ඉංජිනියර්ස්ලා වුණාන් පස්සේ ඉතාම පට්ට කුහක ජරා කැත නිඳිත ආකාරයට මේ රටේ මාපියාව ක්‍රියාත්මක කරන විදුලි බල මණ්ඩලය. හැබැයි අපි පිළිගන්න මාපියාවක් තියෙන ඉංජිනියර්ස්ලගේ ඒ මාපියාව ඉතාමත් කැතයි. ඒ මාපියාව නිසා තමයි අපට තම මේ රටේ පුනර්ජනනීය බලශක්තියට යන්න බැරි වෙලා තියෙන්නේ. ඒ මාපියා විසින් මේ අමාත්‍යවරයලා වගේම කටයුතු කරමින් පවතිනවා. හැබැයි මේ විදුලි මාපියාව මෙහෙමයි කියලා
කාංචනමත්තුමා ඒ රූපේ රටට පෙන්නලා ඒක අර බూరు කුට්ටමෙන් ආසියා ස්කෝප් පරමයේ වැදලා මේ සෙල්ලම තමන්ගේ පැත්තට ගන්න හදනවා නම් ඒකට අපි ඉඩ තියන්නේ නැහැ. අපි පක්ෂයි, අපි කැමති, අපි ඕන විදුලි මාපියව නතර කරන්න ඕන. ඒකට කැමති. දෙවෙනි කාරණාව තමයි ඇත්ත වශයෙන්ම අපේ රටේ අර්බුදේ කර තියෙන්නේ. අපේ රටේ අර්බුදේ විසඳන්න පුළුවන් එකම උපාය මාර්ගය හැට අපි දකිනො ප්‍රධාන උපාය මාර්ගකම උපාය මාර්ග නෙවෙයි සමා වෙන්නට ඕන ප්‍රධාන උපාය මාර්ගය තමයි බලශක්ති අර්බුදයට උත්තරේ හොයන එක. ඒක ඉතාමත් ලේසියෙන් කරන්න පුළුවන් පරිසර වේදීන් හැට අපි යෝජනා කරනවා පුනර්ජනනීය බලශක්තියට වහාම රට හරවන්න ඕන. ඒක මේ වගේ උදාසීන මේ වගේ ඉබිගමනක යන්න ඕන එකක් නෙවෙයි හෙට මේ සම්බන්ධව පනත් අදලා තීන්දුව ගන්න. අපි ඒ පනතරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔළුවේ තියාගෙන එක කරක තියාගෙන කාංචන මහත් එක මේ කරක තියන් පාර්ලිමේන්තුවට ගියලා අනුමත කරලා සම්මත කරලා ඔක්කොම කරලා දෙන්න. එතෙන්ටයි රට තල්ලු කරගන්න. එතෙන්ට රට තල්ලු කරගන්න නැතුව දැන් කල්පනා කරන තියෙන එක විකුණන දා. ඒ නිසා අපි කියනවා සෝලා වලට මේ රටේ ඉඩක් හදාගන්න අපි අවුරුදු ගාණක් මට මතකයි අපි යහපාලන ආණ්ඩුවේදී මේ සම්බන්ධව කතා කරන්න ගියාම ඇතිවෙච්ච තත්ත්වය. ඊට ඉස්සෙල්ලා ඉඳලා අපි දිගටම කතා කරා. කොමේ 365 දවසේම හිරුවෙලිය වැටෙන මහපොළොට වැටෙන දෙවියනේ මේ වගේ රටක් ලෝකෙ කොහෙද තියෙන්නේ මේ හිරුවෙලියෙන් අඩුම ගානේ සත පහක ප්‍රයෝජනයක් ගන්න ඇඳුමක් වේල ගන්න විතරයි මේ රටේ මිනිස්සු ඇඳුමක් වේල ගන්න විතරයි කුඹුරු කබුගාල පාරවල් වලට මේ වීටික දාලා වීටික වේල ගන්න ඔච්චරයි ලෝකේ අනි රටවල් මේ බලශක්තියෙන් ගන්න ප්‍රයෝජන දියා බැලුවාම අපි මොනතරම් දුප්පත්ද මොනතරම් අපේ දැනුම දුප්පත්ද අපි මොනතරම් හිඟන විදියට ජීවත් වෙන්න කියලා හිතා ගන්න බෑ අපේ රටේ ප්‍රශ්නෙට මේ ආර්ථික ප්‍රශ්නෙට උත්තරේ තර තියෙනවා එහෙනම් මොකද්ද කරන්න ඕන අපි වහා මේ ප්‍රබය වෙනස් කරලා අපි යන්න ඕන තවදුරටත් කෝල් ගැන විස්තර කරලා යන්න බෑ ලෝකේ වැටලා ඉවරයි කෝල් තවත් නෑ අවුරුදු 30ක් විතරනකොට සම්පූර්ණ ඉවරටම ඉවරයි කෝල් කියලා කියන්නේ මේ පරිසරය විනාශ කළ මහා විනාශයක් තවදුරටත් යන්න බෑ තවදුරටත් මේ තෙල් වලින් යන්න බෑ මේ රට තෙල් නැව් හතරක් කියන එකෙන් දෙකක් නතර කරන්න අපි කියන මන්නාරම් වල ඉඳලා පුරුණින් දක්වාම වින් ෆ්ලවර් ටික ඕපන් කරමු දැන් අර තඹ පවණී කියලා එකක් ගැහුවා ඒක විවෘත කරා ඒක ප්‍රයෝජන තියෙනවා අපි යෝජනා කරනවා විශේෂයෙන්ම සිංහරාජ වටේ මේ මොනවද මිනි හයිඩ්‍රෝ හැම තැනම ගහනවා අපි හැමදාම පරිසර වේදින් පරිසර සංවිධාන ගිහිල්ලා ඒවයි මේ මොනවද මේ හට් හයි කරගෙන විරෝධතා තියන් ඉන්නවා එක දිගට විරෝධතා. ඇයි මුළු වැව් ටික මේ වතුර වාහනවල ටික එහෙම් පිටින් ඉවරයි. ජලිත පක්ෂි ටික සත්තු ටික ඔක්කොම ඉවරයි. එහෙම් පිටින් ඒ තෙත් කලාපී වනාන්තර පද්ධති මේ බහුජාතික සමාගම් ගිහිල්ලා සල්ලි ටික తీන මිනිසු ගිහිල්ලා විනාශ කරනවා. අපි යෝජනා කරනවා වින්න වලට අවස්ථාව දෙන්න මේ රටේ යමකමක් කරන ව්‍යාපාරිකයන්ට සොදේශිකයන්ට අවස්ථාවක් දෙන්න. දැන් අර මනාවල තියෙන හුලං කඳු ටික බැලුවහම ඒ හුලං වේගෙන් එනකොට මේ වැලි ගිහිල්ලා කඳු ගහන්නේ සංග මහත්තයෝ කඳු කිලෝමීටර මං හිතන්නේ එක 40කට 50කට වඩා අපි ගියලා දැක්කහම පස්සේ ඇත්තටම මේ තරම් හුලං කන්දනාවක් මේකට වින් ප්ලවාහේ කරන කුරුල්ලෝ ඇත්ත වශයෙන්ම ගත්තාම දැන් ඔయిత වඩා කුරුල්ලෝ යන මාවත්වල මේ වින් ප්ලවා ගහතිනවා ලෝකෙ දියුණුයි ඒවට දැන් රේඩාර් වගේ හයි කරාම පස්සේ මීටර 60ක් ඇතුළත වින් එක හිමින් ස්ලෝ වෙනවා 30ක් ඇතුළත වින් එක ඕෆ් වෙනවා ඒවට ඕන තරම් මේ ඇත්ත වශයෙන්ම අපි යන්න ඕන පරිසර වේදින් හැටියට වින්නපා කියන්න සෝලයිපා කියන නෙවෙයි අපි එන්නේ අපි පරිසර වේදින් හැට වින්න ඕන හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක රටවල් ලෝටිකුන් එක ප්‍රශ්නේ තියෙන්නේ ඇයි අපේ රටේ ඇතුලේ මේක හදාගන්නේ කාංචන මහත් වෙලා හදන්න ඕන අපිට තව වින් එකක් හදන එක වින් තව එක වින් 15ක් 20ක් ගහලා අපේ මේ ජාතික මේ ප්‍රවාහයට තව බල ශක්තිය එකතු කරන එක රෙන්න මේ කරන්නේ මොකද්ද මේ කරන්නේ මේක කඩලා විකුණලා දානවා මේ කල්ල විකුණලා දානවා මෙහෙම විකුණලා දාලා නම් මේ රටේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන ආර්ථික தත්ත්වයට උත්තර හොයන්න බෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතන ආර්ථික න්‍යාය පද්ධතිය ඇතුලේ එතුමා හිතනවා නම් එතුමා ඉන්නේ තාම ආසහායක් ඒක ඇතුලේ විකුණලා ඊළඟ අවුරුද්දටත් ඉස්සෙල් හොඳට කාලා බීලා දෙසැම්බරු කාලා බීලා ඉන්න පුළුවන් රටක් හදන්න අපි ඒ රටට ආස නැහැ රනිල් මහත්තයා අපි ඒ රටට කැමති නැහැ අපිට එහෙම විකුණලා කන්න එපා අපි තව තෙල් නැතුව ඉන්නම් පයින් යන්නම් අපට ඔයා විකුණලා මුකුත්ම ඕනේ නැහැ අපේ රටේ අපට පුළුවන් පයින් යන්න අපට පුළුවන් ජීවත් වෙන්න අලබතලයක් හිටන් ඉන්නම් ඔබතුමා යනකම් ඒ නිසා මේ විකුණලා අපට මේ ඕනේ නැහැ මහත්තයෝ නේද විකුණලා ඕනේ නැහැ ඔයා වහාම ඔයාගේ වැඩක් කරගෙන ඉන්න විකුණන්න එපා මේවට
ඒ විතරක් නෙවෙයි අපි පරිසරවේදීන් හැට බොහොම වගකීමෙන් කියනවා පනත හදමු පුනර්ජනනීය බලශක්ති ශක්තිමත් කරන. මේ ඉන්දියාවටයි ඊළඟට තව රටක් දෙකක් අහන් පස්සේ චීනෙටයි කාටකාරු හරි අල්ලගන්නවා, ඒ අල්ලගත්ත රටත් එක්ක ගනුදුරු කරනවා, ඒ කළා මෙහි විකුණ දානවා. මේක තමයි දිගටම කරේ. මේක මහින්ද මහත්ය කරා, මේක සිරිදේන මහත්ය කරා, මේක රනිල් මහත්ය කරා, මේ එන එකා හැම එකාම කරන්නේ ඒක. මේ තියෙන අර මරමස්ථානටක විකුණ දානවා. මේ තියෙන ජාතික විශේෂයෙන් බලශක්තිය කියලා කියන්නේ ජාතික ආරක්ෂාවට ප්‍රධාන වශයෙන් බලපාන එක. යුද්ධමය තත්ත්වයක් ඇතුලේ අපේ ස්වාධීනත්වය පවතින්නේ, රටේ ස්වෛරී භාවය පවතින්නේ බලශක්තියත් එක්ක. බලශක්තිය ඒකායනම රටක ස්වෛරී භාවයට බලපාන සාධකය. ඒ සාධකයයි මේ කුණුකොල්ලට විකුණ දාන්න හදන්නේ. මේ කෑලියට කඩලා බල සම්පන්න නැති ආයතනයක් බවට බිහි කරන්න හදන්නේ. ෆියුල් සෙල් එකේ බලේ නැති කරලා දාන්නේ. ඒ නිසා අපි නැවතත් කියනවා කාංචන මහත්තයෙක් කරන්න ඕන ඕක නෙවෙයි. අපි කරනවා නම් ඔබතුමාත් එකඟ වෙන්න ලෑස්ති, ඔබතුමාත් එක ගිවිසුමක් අස්සම් කරන්න ලෑස්ති, ඔබතුමා කරේ තියාගෙන යන්න ලෑස්ති. පුනර්ජනනීය බලශක්තියට මේ රට තල්ලු කරගන්න. පුනර්ජනනීය බලශක්තියට සම්බන්ධ හෙට පනතක් ගේන්න. ඒ සම්බන්ධ වින් ටික ගහමු අපි. මනාවල ඉඳලා පුරුණීන් දක්වා ඔය තියෙන හුලං කපුළු ටික ඔක්කොම කවා කරමු. අපි එතෙන්ට තල්ලු කමු මේ රට. එතෙන්ට අවශ්‍ය කරන විදිහට බලශක්ති සම්පන්නව අපි හැමෝම එකතු වෙමු. එකතු වෙලා පරිසර හිතකාමී බලශක්තියක් මේ රට ඇතුළේ ගොඩනගලා මේ හුලඟෙන් මේ හිරු එළියෙන් ප්‍රයෝජනට අරගෙන මේ රට සමෘද්ධිමත් කරන්න පුළුවන් කරන්න, ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් කරන්න කියලා බොහොම ඕනෑකමින් ඉල්ලා සිටින්. මම නිහඬ වෙනවා අපි සංඝ මහත්මට අවස්ථාව ලබා දෙමින්. ඉතින් සරණයි. අත්‍යවශ්‍යයෙන්ම මේ විකිණීම සම්බන්ධව අපේ අදහස පෞද්ගලිකව අපේ සංවිධානය හැට අපි දරන අදහස තමයි මේ විකුණන දේවල් රට ඇතුලේ ව්‍යාපාරිකයෝ ඉන්නවා මේව සම්බන්ධව මිලදී ගන්න. හැබැයි ඒ ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් සලසා දෙන උදාහරණයක් වශයෙන් ලංකා හොස්පිටල් එක විකුණන්න යනවා, ටෙලිකොම් එක විකුණන්න යනවා, දැන් එහෙම ගත්තාම පස්සේ රක්ෂණ සංස්ථාව දෙන්න යනවා, මේ බෙල්ට් එකම දෙනවා. දැන් ඒකට අපට පුළුවන් ඇත්ත වශයෙන්ම රටක් යටිට වැටිච්ච වෙලාවේ මේ රට ඇතුලේ ව්‍යාපාරිකයෝ මේ ව්‍යාපාරික පැලැන්තේ රැක ගන්නවා. දැන් උදාහරණයක් ගත්තම ඉන්දියාවේ අදානිව මෝදි රකින්නවා. ඉන්දියා ව්‍යාපාරිකයෝ ටික මෝදිලා තෝරාගත් ව්‍යාපාරිකයෝ ටික ඔවුන්ගේ මරමස්ථාන ටික ඒ විකුණන්න හරි පාරු ලබන ආයතන හරි එහෙම කරනවා නම් ඒ රටේ ස්වාධීන ඒ රටේ මිනිස්සුන්ට දෙන්නේ. දැන් අපි කරන්නේ මොකද්ද? අපි හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතනවා මේක සිංගප්පූරුවක් වගේ මේක විවෘත කළ දැම්මහම මෙතෙන්ට ඇවිල්ලා ආයෝජන තියේවි, ඒ ආයෝජන හරහා කිසි ප්‍රශ්නයක් නැහැ, රට ඇතුළට සල්ලි විසික්කේවි, ඩොලර් එක අවශ්‍ය ප්‍රමාණයට ඔවුන්ට රඳවා ගන්න පුළුවන් වේවි, රටේ ආර්ථික ඉහළ මට්ටමකට යාවි, අපිට සුකිතමුද ජීවිතයක් ගත වේවි. එහෙම වුණා නම් දැන් පහුගිය කාලේ ඕපන් කරා මහින්ද රාජපක්ෂ මහත්තයා ওই විදියටම ඕපන් කරා දීලා දැම්මා. කෝ කවුද පහුගිය කාලේ රුපියල් ඩොලර් එකක් ගෙනාවද? ඩොලර් එකක් ගෙනාවේ නැහැ. මේ කඩා වැටෙනකොට ලාභය අරගෙන එහෙ පයින්නවා. ඒක තමයි සාමාන්‍ය තත්ති. ලාභය අරගෙන පයින්නවා. ආයි මේ අපට ආදරෙන් මේක ඇතුලේ ආයෝජන කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකේ සීරිමාංශ හූරා අරගෙන ඒ සීරිමාංශ ඇතුලේ තමයි ජීවත් වෙන ටෙලිකොම් එක වගේ එකක් බලන්නේ. ඉතින් ටෙලිකොම් එක වගේ එකක් ඇත්තටම ලාභ ලබන ආයතනය, පාළු ලබන ආයතනය නෙවෙයි. ඒක විකුණන්න ඕන එකක් නෙවෙයි. රක්ෂණ සංස්ථාව විකුණන්න ඕන එකක් නෙවෙයි. ඇයි මේ විකුණන්න හදන්නේ? ලාභ ලබන ආයතන ටික තමයි ඉල්ලන්නේ. ලාභ ලැබිලා සහන ටික දෙන්න තියෙන, බේට් ටික ගේන්න සල්ලි ටික ඉල්ල ගන්න තියෙන, මිනිස්සුන්ගේ පොදු අවශ්‍යතාවයන් හදා තියෙන ඒ ලාභයෙන් තමයි රක්ෂණ සංස්ථාවෙන් තමයි ඒ ටික කරන්නේ. ජාතික ආරක්ෂාවට සල්ලි බල ටික ඉන්නේ, හමුදා කෝට් එක මහන්න ඇඳුම් ටික මහ ගන්න සල්ලි ටික ඉල්ල ගන්න, මේ ආයතන ටික තමයි ලාභ ලබන්නේ. එතකොට ලාභ ලබන ආයතන ටික විකුණලා දානවා. කාට කාට හරි දීලා දානවා තමන්ගේ අවශ්‍යතාවන ආවල තමන්ගේ දේපලක් වගේ දීලා දානවා. තමන්ගේ වලව් නෙවෙයිනේ මේ විකුණන්නේ, තමන්ගේ පොල්ලතු නෙවෙයිනේ මේ විකුණන්නේ. මේ විකුණන්නේ අපේ ජාතික මේ උරුමය සම්පත් මේ විකුණන්නේ. ඉතින් ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි එතෙන්ටයි මේ ප්‍රශ්නේ අරගෙන ඇවිල්ලා තියෙන. අපි කියන්නේ රටේ ඉන්න ඕන තරම් ව්‍යාපාරිකයෝ. දැන් අපි කියන්නේ ඒකයි මනාවල අර පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ ඉඩ අවස්ථාව තියෙනවා. ඕන තරම් ඉන්නවා මිනිස්සු, ඒවට ඉඩ අවස්ථාව හදලා දෙන්න. ඒක නෙවෙයි කරන්න හදන්නේ. ඉතින් ඒකයි අපිටත් තියෙන ප්‍රශ්නය.
දැන් මේක මෙහෙ මේ විතරක් නෙවෙයි දැන් ත්‍රිකුණාමලයේ ඉඳලා විකුණගෙන විකුණනිනවා. දැන් හම්බන්තොට අකර 30,000 35,000 දුන්නා, ආය 40,000ක් වෙන් කරා යාඩ් වලට. දැන් මොනවද ලැබිලා තින්නේ? දැන් ඔය හම්බන්තොට හැදුව හැටියට පෞගි ගාලේ තෙල් පොල් කඳුලක් තිබුණ නෑනේ. කෝක මොන ආයෝජන තිබිලා තියෙන්නේ? තෙල් කඳුලක් ගේන්න මිනිහෙක් හිටියේ නෑනේ. ඔක්කොම ඇතල දාලා පැනලා ගියා. ඉතින් ඒ නිසා මේ රට සම්බන්ධව අපේ අදහස අපි සම්පූර්ණම මේ රට රනිල් වික්‍රමසිංහ මහත්තය ගොඩ ගන්න යනවා. ඉතින් එතුමාට මේ නෙගටිව් අදහසකින් මේ විරෝධතා දක්වනව නෙවෙයි, අපි පොදුව රට ඇතුලේ රටවැත්තෙන් හිතලා ගන්න තීන්දුවලත් එක්ක අපි මේ ආණ්ඩුවත් එක්ක නෙවෙයි ඕන පත්තන ආණ්ඩුවක් එක්ක කටයුතු කරන්න ලෑස්ති. රටට එරෙහිව ඉදිරි වෙනවා නම් ඊට එරෙහිව වැඩ කටයුතු කරන්නත් අපි බය නැතුව මහපාරේ කටයුතු පරාජය කරන්න සූදානම් කියන එක පැහැදිලි කියන්නට ඕන. ඇත්ත වශයෙන්ම ජාතික ආරක්ෂාවට මේ ටෙලිකොම් එක විකිණීම සම්බන්ධව දෙන්න එපා කියලා මේ වෙනකොට වාර්තාවකුත් දීලා තියෙනවා කැබිනට් එකට. ජාතික ඒ වාර්තාවේ කරුණු 18ක්ද කොහෙද මම දැක්ක, මට මතක තියෙන විදිහට ඒක එකක් තමයි තිබුණේ. ජාතික ආරක්ෂාව සම්බන්ධව තියෙන තර්ජනාත්මක තත්ත්වය මෙහෙම දෙන්නේ නැහැ. මේ දෙන්න හදන සිස්ටම් එකත් වැරදි. මේ ටෙලිකොම් එක දෙන්න හදන්නේ කොහෙන්වත් මොනිටර් වෙන්නෙත් නැති සිස්ටම් එකක් ඇතුලේ. නිකම්ම දීලා දානවා. නිකම්ම දීලා දාන ෆෝන් එකක් විකුණනවා වගේ. ඒකට පොඩි කාරණාවක් පොදු කරන්න මම කැමතියි. ජාතික ආරක්ෂාවට ඉතාම බරපතලව බලපාන කාරණා කීපයක් මේ වෙලාවේ වෙමින් පවතිනවා. ටෙලිකොම් ආයතනය කිසිම ජාතික ආරක්ෂකවට සම්බන්ධ ආයතනයක පාලනයෙන් තොරව පවතින පුළුවන් ආකාරයට විකුණා දැමීම එයින් එකක්. විශේෂයෙන්ම ලංකාවේ ආගමන විගමන පද්ධතියේ දත්තු හොමාරු පද්ධතියම ඉන්දියාවට පවරලා දෙන්න යන එක තවයි විශේෂකක්. ඒ වගේම කවුරුත් අවධානයට යොමු කරන්නේ නැති කාරණයක් තමයි අදානි සමාගමට මන්නාරම දූපත ලබා දීම. ලංකාවේ භූ විෂමතාවය ගත්තහම ලංකාවේ පත්වෙන ඕනම රජයකට ලංකාවේ රාජ්‍යක භූමිය වශයෙන් ආරක්ෂා කරන්න ඉතාම අමාරුම ගොඩබිම් ප්‍රදේශය තමා මන්නාරම සිට හලාවත දක්වා වූ ප්‍රදේශය. මේ නිසාම තමා 54 වෙනි සේනාංකය මන්නාරම දූපතත් ලංකාවේ ප්‍රධාන ගොඩබිමත් අතර පාලම අසල අද පිහිටවලා තියෙන්නේ. මන්නාරම දූපත ඉන්දියාව ලබා ගැනීමට උත්සාහ කරන්නේ එහි සුලම් බලය නිසාම පමණක් නෙමේ, එහි තියෙන ආරක්ෂක වැදගත්කම නිසා. මොකද මේ මන්නාරම දූපත තමයි ඉන්දියාවට ආසන්නතම ගොඩබිම් ප්‍රදේශය. ඉන්දියානු හමුදා ඒකකයකට කසියම් දවසක අවශ්‍ය වුණ ලංකාවට තර්ජනාත්මක විදිහට බලපෑමක් කරන්න මේ මන්නාරම් දූපත් ප්‍රදේශය තමයි ඔවුන්ට ඉතාම ලේසියෙන් ලංකාවේ ආරක්ෂක හමුදාවල තර්ජනයකට අඩුවෙන්ම ලක්වෙමින් ඒ අවශ්‍ය මෙහෙයුම් කටයුතු සඳහා සූදානම් කරගන්න පුළුවන් ප්‍රදේශය. ඉතින් මේක කවුරුත් ලංකාවේ කිසිදු ආරක්ෂිත විශේෂඥයෙක් කතා නොකරන මාතෘකාවක්. ඉතාම වැදගත් කාරණයක්. කිසිම හේතුවක් මත මන්නාරම දූපත හෝ පුත්තලමේ සිට පුනරින් දක්වා වූ කලාපය ලංකාවේ උපාය මාර්ගික තරඟ කරුවෙක් වෙන රජයකට හෝ රාජ්‍ය නොවන ආයතනයකට පවරා දීම සිදු නොකළ යුතුයි. එය ඉතාම නරක විදිහට ලංකාවේ රාජ්‍ය පාලනයට බලපානවා. දැනටමත් ඉන්දියාව වෙන වෙන කාරණා පෙන්නලා අපේ ආණ්ඩු මට්ටු කරලා තියෙන්නේ. මන්නාරම දෙනවයි කියන්නේ අහක එළියේ වැටෙන් එළියේ ඉන්න නායාව රෙද්ද අස්සේ දාගැනීම. ඛනිජ සම්පත් පවා ලංකාව විශේෂයෙන්ම ලංකාවට අර රෙයා අර්ත් මිනරල්ස් ගොඩක් ලැබිලා තියෙන රටක් ස්වභාව ධර්මයේ ආශිර්වාදයෙන්. ඉතින් මේ සම්පත් සියල්ලමත් පවරා දීම ජාතික ආරක්ෂාවට බරපතල විදිහට බලපාන කාරණයක්. ටෙලිකොම් එක තමයි විශේෂයෙන්ම මේ වෙලාවේ මතු කරන්න ඕන කාරණේ. ඊට අමතරව අදානි සමාගමට මන්නාරම දූපත පවරා දීම. මොකද ඉන්දියානු රජය ඔවුන්ගේ පාර්ලිමේන්තුව නව පාර්ලිමේන්තුව විවෘත කරනකොට විවෘත කරපු අලුත් ඉන්දියානු සිතියම ලංකාවත් සමග තමයි විවෘත කරේ. ඔවුන් බොහොම පැහැදිලිව මේ වෙලාවේ කියලා තියෙනවා ලංකාවත් ඉන්දියාවත් අතර ඒගොල්ලෝ පාලම ඉදි කරන්නේ මන්නාරම හරහා. එතකොට ලංකාව ඉන්දියාව අතර ඒගොල්ලෝ තෙල් නලය ඉදි කරනවා. ඊට අමතරව ඔවුන්ගේ හමුදා ඒකකයකට කවදා හෝ දවසක අවශ්‍යතාවයක් ඇති වුණා. අපිට කියන්න බෑනේ ඇති වෙයිද නැද්ද කියලා. ඇති වුණොත් භාවිතා කරන්න පුළුවන් ලංකාවේ සුදුසුම භූමි ප්‍රදේශය මන්නාරම දූපතත් අපි ඉන්දියානු රජයේ සහ පාලක බීජේපී එකේ අතකොළුවක් වෙච්ච අදානි සමාගමට පරලා දෙනවා. ඒක මං හිතනවා කිසිම හේතුවක් මත
ජාතික ආරක්ෂාව පැත්තෙන් පමණක් සලකලා බැලුවත් කිසිම හේතුවක් මත නොකළ යුතු දෙයක් කියලා.